සාමාන්‍ය සමයේ 34 වෙනි සතිය බදාදා පළමුවන කියවීම එලිදරව්ව පාලස්වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා සුවර්ගයේ තවත් විස්මජනක මහා ලකුණක් දිටිමි. දේවදූතයෝ 7 දෙනෙක් වසන්ගත සතක් රැගෙන සිටියෝය. මේවයින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින් ඒවා අන්තිම වසන්ගත වේ. ගිනිමසු වීදුරු සාගරයක් වැනි දෙයක්ද උන්ගේ ආගිනුත් උගේ රූපේනුත් උගේ නාමයේ සංඛ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරයේ ළඟ සිටුමි දිටුමි. ඔහු ගීතිකාවද ගායනා කරමින් මෙසේ කීහ. සවිබැලිති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාරය චමත්කාර ජනකය, සාධාරණය සැබෑය. ස්වාමීනි, ඔබ වහන්සේට බිය නොවන්නේත් ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක්ද? ඔබ වහන්සේ පමණක් සුවිසුද්ධ බැවිනි. සියලු ජාතිහු පැමිණ ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති. මන්ද ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූක් 21 පරිච්ඡේදයේ 12 සිට 19 දක්වා. එහෙත් ඒ සියල්ලට පෙර මාගේ නාමය නිසා ඔහු ඔබ අල්ලාගෙන ධර්මශාලාවටත් හිරගෙවල් වලටත් ඔබ පාවා දෙමින් ඔබට පීඩා කරන්නෝය. ඔබ රජුන් හා ආණ්ඩුකාරන් ඉදිරියට ගෙන යන්නෝය. ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේය. ඔබ වග උත්තර දී යුත්තේ කෙසේදයි කල්තියා සූදානම් නොවන්නට සිතර ගන්න. මන්ද ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිදිය හැකිවුවද නිෂ්ප්‍රභාකර නොහැකි වූද වාක්චාතුර්යක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. දෙමාපියන් සහෝදරයන් හා නෑමිතුරන් විසින්ම ඔබ පාවා දෙනු ලබන්නෝය. ඔහු ඔබගෙන් සමහරකු මරණයට පත් කරන්නෝය. මාගේ නාමයෙන් සියල්ලෝම ඔබට වෛර කරන්නෝය. එහෙත් ඔබගේ කෙස් ගහක් පමණවත් නාස්ති නොවන්නේය. ස්ථිරවම සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නාහුය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තු මන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරියනි, අද සුවිශේෂය තුල ක්‍රිස්තු වහන්සේ අපිට කියනවා අවසාන දිනය පිළිබඳව. උන්වහන්සේ කියනවා අවසාන දිනේ පැමිණෙද්දී නොඑක් ආකාරයේ තාඩන පීඩනයන් ඔබට පැමිණෙනවා. නමුත් ඔබ සැලෙන්නට එපා, ඉවසීමෙන් ඉන්නට කියලා. ඉවසීමෙන් ඉන්නට කියලා. දැන් ප්‍රේමවන්තේනි, මේ ඉවසීම කියන වචනයට පේෂන්ස් කියන වචනය ඉන්නේ ලතින් භාෂාවේන පැටියෝන්, එහෙම නැත්නම් පටි, එහෙම නැත්නම් පස්සුවා කියන වචනේ. මෙන්න මේ වචනවල තේරුම තමයි දුක් විඳීම. එහෙමනම් ඉවසීම කියලා කියන්නේ දුක් විඳීම කියන දෙයි. ඒ කියන්නේ ප්‍රේමවන්තේනි, අපි දෙවියන් තුල සැබෑ ලෙස ජීවත් වෙන්නට නම් මේ ඉවසීම අපි තුල තියෙන්න ඕන. අපේ ජීවිතයට කොයි තරම් තාඩන පීඩන පැමරුණත් දෙවියන් වහන්සේ යම් දවසක මගේ ජීවිතයට වාසනාව උදා කරනවායි කියන ඒ සිතගියාව මගේ ජීවිතය තුළ තියෙන්නට ඕන. මේ සිතගියාව තුළ ජීවත් වෙන්නට අපිට නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා ඉවසීම කියන දේ. එතකොට අපි ඉවසනවායි කියලා කියන්නේ ක්‍රිස්තු වහන්සේ කියනවා ඔබ දුක් වේදනාව දරා ගන්නට ඕන. දැන් අපිට කෙනෙක් බනිද්දී ඒ කෙනාට බනින්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ අපි දරාගෙන ඉන්නවා. දරාගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒක වේදනාවක්. අපි ජීවිතවල නැති දෙයක් තමයි ඉවසීමනේ ප්‍රේමවන්තේනි බොහෝ දෙනාගේ. ආයතකට ඉවසීම ඇති කරගන්නවයි කියලා කියන්නේ අපි දරාගෙන ඉන්නට උන. දරාගන්නවයි කියලා කියන්නේ වේදනාවකට යටත් වෙනවා. එහෙමනම් අපගේ සාමාන්‍ය ජීවිතය තුලත් මේ වේදනාව තමයි අපි අත්දකින්නට ඕනේ ඉවසීම ඇති කරගන්නට නම්. අයවගේ ක්‍රිස්තු වහන්සේත් කියනවා ඔබ ඉවසීමෙන් ඉන්න, තාඩන පීඩන ඔබට කොයිතරම් පැමරුණත්, අන් අය ඇවිල්ලා කොයිතරම් ඔබට දුෂ්ටකම් කළත්,
ඔබ නොසැලී ඉවසීමෙන් හිටියොත් අන්න එතනයි ඔබ ජය ගන්නෙ. එහෙමනම් ක්‍රිස්තු වහන්සේ කියනවා ඉවසීමට පුරුදු වෙන්නට නම් අපි පුරුදු වෙන්නට ඕන දුක් විඳින්නට දරා ගන්නට අපි පුරුදු වෙන්නට ඕන. එතකොට අපි ඉවසීම තුළ ඒ දරා ගැනීම තුළ වේදනාවට යටත් වීම තුළ අපිට ජීවිතේ බොහෝ දේවල් ලැබෙනවා. දැන් මේ ලෝකේ ජය ගන්නට අපිට පුළුවන් වෙන්නේ ප්‍රේමවන්තීනි ඉවසීම තුළයි. අපි දැන් විභාගයක් කරනවා නම් ඉවසීමෙන් පාඩම් කරලා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා ඒකේ ප්‍රතිඵලය එනකන් අපි යම් දෙයක් කළාම එතකොට අපිට මේ ලෝකේ ජයග්‍රහණය කරා යන්නට මඟ පාදන්නේ ඉවසීමයි. ඒ වගේම තමයි හොඳ පෞරුෂත්වයක් ඇති වෙනවා ඉවසද්දී. ඉවසන මිනිස්යා තුල අපි දකිනවා අන් අය අගය කරනවායි මිනිස්යාගේ පෞරුෂත්වය. මේ මිනිස්යාට හොඳ පෞරුෂත්වයක් තියෙනවායි කියලා. එතකොට අවසානයේදී දෙවියන් වහන්සේ අපිට කියනවා ඔබ ඉවසීමෙන් ජීවත් වුනොත් දේව රාජ්‍ය ඔබට උරුම වෙනවා. ආයෙමනම් ප්‍රේමවන්තීනි අපි උත්සාහ කරමු. දැන් ක්‍රිස්තු වහන්සේ කියනවා වගේ මොනවා වෙනුවෙන්ද අපි ඉවසන්නට ඕනේ? උන්වහන්සේ කියනවා තාඩන පීඩන පැමිණෙනවා. ඒ කියන්නේ අපිට කෙනෙක් ගහනවා බයිනවා නොවෙන්නට පුළුවන්. නමුත් තාඩන පීඩන කියලා කියන්නේ නපුරාගෙන් අපිට පැමිණෙනා වූ පරීක්ෂාවන් වෙන්නට පුළුවන්. මේ ලෝකේ ලෞකික ලෝකයේ තුල අපිට බොහෝ දේවල් අත්පත් කරගන්නට අපිට පරීක්ෂා වෙනවා. නමුත් අපි මේ දේවල් වලට යටත් නොවි ඉවසීමෙන් ඉන්නවයි කියලා කියන්නේ. මට ඒක එපා. මම දෙවියන් වහන්සේව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම පාපයට වැටෙන්නේ නැහැ. දෙවියන් වහන්සේවයි මට ඕනේ කියන ඒ කායන පැතුමෙන් ඉන්නවා. ආයතකොට එතන අපි ඉවසන්නට ඕන. දරා ගන්නට ඕන. ඒ දරා ගැනීම කියලා කියන්නේ දුකක් වේදනාවක් අපේ ජීවිතේට දැනෙනවා. ආයෙමනම් පාපයෙන් මිදලා ඉවසීමෙන් ඉන්නට ඕන. අපේ ජීවිතේට කොයිතරම් අන් අයගෙන් නපුරු බලපෑම් ආවත් ඒව විදදරා ගැනීමෙන් අපි ඉවසීමෙන් ඉන්නට ඕන. අන්න මේ දේවල් අපි කළාම තමයි අපිට පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නට. ක්‍රිස්තු වහන්සේ පැමිණි මොහොතේදී ඒ ජයග්‍රාහී දීලාවට අපිට සහභාගී වෙන්නට පුළුවන් වෙන්නේ ප්‍රේමවන්තීනි අපි ඉවසීමෙන් ජීවත් වුණොත්. ඔබට ජේසු පිහිටයි.